කතා කරන්න හදන්නේ e-shop app application එකේ admin home page එක මම හදාගෙන තියෙන විදිය ගැනයි මම කලින් videos වලින් කතා කරා admin sign in වෙන්නේ කොහොමද කියලා sign in වෙන page එක හදාගෙන තියෙන විදිය කොහොමද කියලා ඒ page එකෙන් අපි verification code එක දීලා verify වුණාට පස්සේ තමයි මේ admin home page එකට එන්නේ මේ page එක මම design කරගෙන තියෙන්නේ මෙතනදී මුලින්ම මගේ නම add වෙන විදියට ඒ වගේම dashboard කියලා තමයි මෙතන මම දීලා තියෙන title එක මෙතන dashboard කියලා button එකක් හදාගෙන තියෙනවා ඒ වගේම manage users කියලා link කරගෙන තියෙනවා manage product කියලා link කරගෙන තියෙනවා ඒ වගේම selling history කියලා මම මෙතන type කරගෙන තියෙනවා ඒ වගේම from date එක to date එක හදාගෙන තියෙනවා ඒ වගේම search button එකක් හදාගෙන තියෙනවා daily sellings කියලා මම මෙතනදී හදාගෙන තියෙනවා මේ තියෙන්නේ daily earnings monthly earnings today sellings monthly sellings total sellings total engagement කියලා හදාගෙන තියෙනවා මම මෙතනදී මේ තියෙන්නේ total active time කියලා මෙතන තියෙන්නේ mostly sold item එක ගැන හදාගෙන තියෙනවා ඒ වගේම මේ තියෙන්නේ mostly famous seller ගැන හදාගෙන හරි අපි දැන් බලමු මේකට අදාළ කෝඩින් පාට් එක මම කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. අපි දැන් බලමු adminpanel.php ෆයිල් එකට අදාළ කෝඩින් පාට් එක මම මෙතනදී .type html start කරගෙන තියෙනවා. ඒ වගේම html head එක meta tag set කරගෙන තියෙනවා. title එක විදිහට adminpanel e-shop තමයි දීලා තියෙන්නේ. ඒ වගේම link කරගෙන තියෙනවා bootstrap.css ෆයිල් එකයි bootstrap.css ෆයිල් එකයි style.css ෆයිල් එකයි මෙතනදී මම logo svg එකට link කරගෙන තියෙනවා මේ තියෙන්නේ අපේ admin ගේ first name එක last name එක admin විදිහට හදාගෙන තියෙන කොටස් ටික ඒ වගේම මේ තියෙන dashboard එකට අදාළ කොටස් ටික මේ තියෙන manage users කියනකට අදාළ කොටස් ටික manage products ඒ ටික තමයි මේ තියෙන්නේ මෙතනදී selling history එකට අදාළ කොටස් ටික තමයි මම හදාගෙන තියෙන්නේ ඒ වගේම from date එක to date එක search එක daily sellings ඊට අදාළ කොටස් ටික label class එකට මම හදාගෙන මේ තියෙන ඩෑෂ්බෝඩ් එකට අදාළ කොටස් ටික ඒ වගේම මේ තියෙන ඩේලි අර්නින් එකට අදාළ කොටස් ටික මේ තියෙන මන්ත්ලි අර්නින් ටුඩේ සෙලින්ග්ස් ඒ වගේම මන්ත්ලි සෙලින්ග්ස් ටෝටල් සෙලින්ග්ස් මේ තියෙන ටෝටල් එන්ගේජ්මන්ට් එකට අදාළ කොටස් ටික මේ තියෙන ටෝටල් ඇක්ටිව් ටයිම් ඒ ටික ඒ වගේම මේ තියෙන මන්ත්ලි සෝල්ඩ් අයිටම් මේ තියෙන මෝස්ට් ෆේමස් සෙලර් ඒ වගේම මේ තියෙන්නේ ඒ ටික තමයි මේ තියෙන්නේ මෙතනදී මම ඒ ටික ඇඩ් කරලා bootstrap.bundle.js ෆයිල් එකේ script.js ෆයිල් එකයි ඇඩ් කරගෙන තියෙනවා මේ විදිහට තමයි මම admin home page එක හදාගෙන තියෙන්නේ